අපේ දැයට කරලා කෘෂිකර්ම මේ ශේත්‍රයට පැමිණියා ඒ 11 ආසර ශිෂ්‍යයෙකුට අවශ්‍ය කෘෂිකර්ම විෂයට අවශ්‍ය වී ප්‍රවේද ගැන හා මීමැසි පාලනය හා අනිකුත් භෝග වගාව පිළිබඳව හුඟක් කර්ම දැනගන්න ලැබුණා ඒ වගේම කොම්පෝස්ට් ගොහර පිළිබඳව සකසා ගැනීම පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණත් අපිට දැනගෙන ගැනීමට හැකි වුණා අපේ විෂය නිර්දේශයට අවශ්‍ය සියලු තොරතුරු කෘෂිකර්ම ගෙවතු පාලනයෙන් අපිට ලබා ගැනීමට හැකි වුණා පළතුරු වර්ග කීපයක්ම ප්‍රදර්ශන භූමියේ තනින් තන සිටවලා තිබුණේ ඒ පිළිබඳව අවශ්‍ය දැනුම ලබා දීම සඳහායි උඩරට පහතරට එළවලු වර්ග කීපයක්ද සිටවලා තිබුණේ નિયમિત පරතර ප්‍රභේද සහ වගා නිර්දේශ පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දීම සඳහායි හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සාර්ථක වගාවක් පිහිටුවා ගැනීමේදී දිරිමත් පැලවලින් වගාව ආරම්භ කරන්නට ඕන මේ නිසා කුඩා බීජ වර්ග තවාන් දැමීමේ සිටම ඒ සඳහා සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා මේ සඳහා තවාන් පාලනයේ ඉතාමත්ම වැදගත් ප්‍රදර්ශන භූමියේ තවාන් පාලනය සඳහාද ඉඩකඩක් වෙන් කර තිබීම පැසසිය යුතුයි තවාන් වර්ග කිහිපයක්ම මෙහිදී දැක ගන්නට ලැබුණා බඳුන් තවාන් නොරිඩෝකෝ තවාන් ගිල්ලු තවාන් උස් තවාන් මේ අතර වුණා ඉඩකඩ අඩු නිවෙස්වල බඳුන් වල පළතුරු වගාවද වැදගත් වෙනවා සමාජයේ විවිධ තරාතිරමේ අයට මේ ප්‍රදර්ශනය විවිධ අංශයන්ගෙන් වැදගත් වුණා මං හිතන්නේ කෘෂිකාර්මාන්තය ගැන අවබෝධයක් ගන්න විශේෂයෙන්ම වගාකරුවන් ඒ වගේම කෘෂිකාර්මාන්තයේ නියැලෙන ළමයින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ අයට මම හිතනවා එක පැත්තකින් මේක යම්කිසි අධ්‍යයනයක අධ්‍යයන කටයුතු වල යෙදෙන අයට මම හිතනවා මහෝපකාරී වෙනවා මේ ස්ථානීය නරඹලා තමන්ගේ අධ්‍යක්ෂින් සමුදාය මෙහෙම නැත්තම් කෘෂිකාර්මික ගැටලු විසඳා ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම මම දැක්කා විවිධ භෝග වර්ග ඒ වගේ විකිණීමට පිණිස තියෙනවා මම හිතන්නේ ඒකත් මේ ප්‍රදර්ශන භූමියේ නරඹන කෘෂිකර්මාන්තයේ කෙරෙහි ඇල්මක් විශ්වාසයක් සහ යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට සෑහෙන සහයෝගයක් වෙනවා තමන්ගේ ගෙවත්තේ හරි යම්කිසි එළවලු භෝගයක් වගා කර ගැනීමට මෙම ප්‍රදර්ශන භූමියට ඇතුළු වුණු නරඹන්නන්ට නව වැඩි දියුණු කරන ලද වී වර්ග මෙන්ම පැරණි වී වර්ග පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා ආදර්ශන පිහිටුවා තිබුණා. ඒ වගේම විවිධ සහල් වර්ගවල ගුණාත්මය පිළිබඳවද අවබෝධයක් ලබා දුන්නා. විතාමතරව වී වගාවට හානි කරන වල් පැලෑටි පිළිබඳ දැක බලාගෙන ඒ පිළිබඳව හොඳ දැනුමක් ලබා ගැනීමට අවකාශ සලසා තිබුණා. ලොකුලුණු බීජ නිෂ්පාදනය ලොකුලුණු වගාකරුවන්ට ඉතාමත්ම වැදගත්. ඒට හේතුව ලොකුලුණු බීජ නිෂ්පාදනය කර ගැනීම තුලින් වගා වියදම විශාල ලෙස අඩු කර ගන්නට ලැබෙන නිසායි. බීජ නිෂ්පාදනයට අමතරව ලොකුලුණු සහ රතුලුණු වගාවන්ට අදාළ කරුණු කාරණා රාශියක් පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවකාශ සලසා තිබුණා. ප්‍රදර්ශන භූමියේ තවත් තැනක දක්නට ලැබුණේ ගොවිපල් යාන්ත්‍රික උපකරණ පිළිබඳව දැනුමත් කරන අන්දමයි. මේ මගින් නව තාක්ෂණික ගොවිපල් උපකරණ පිළිබඳ විශාල දැනුමක් ලබා දෙනු ලැබුවා. ප්‍රදර්ශන භූමිය මේ අන්දමට පවත්වා ගැනීම සඳහා ගන්නෝරුව ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ විශාල කැපකිරීමක් කර තිබුණා. මෙම භූමියට අපි පළමුවෙන් ආවේ 11 වෙනි මාසේ, ඒ කියන්නේ පසුගිය වසරේ 11 වෙනි මාසේ 3 වෙනිදා තමයි මේ භූමියට ආවේ. එනකොට අතර මේ භූමියේ තිබුණේ සාමාන්‍ය පොල් වගාවට අමතරව සාමාන්‍ය වගාවක් නොකළ බිමක් විදිහට තමයි මේක තිබුණේ. ඊට පස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ සහකාර කෘෂි වලන අධ්‍යක්ෂතුමන් සහ නිලධාර මහත්වරු කෘෂක කර්ම උපදේශක මහත්වරුන් ඇතුළු සියලුම ඒ අදාළ නිලධාර අදාළ මහත්වරුන් මෙතෙන්ට ඇවිල්ලා මේ භූමිය මුලින්ම අපි සලසුම් කරා. මූලික සලසුම් කරා. මූලික සලසුම් කිරීමෙන් පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් ආයතනත් සම්බන්ධව සම්බන්ධීකරණය කරගෙන මෙම භූමියට අවම හානියක් වෙන විදිහට භූමි අලංකරණ කටයුතු ඒ විදිහටම වෙන විදිහට විශේෂයෙන් මේකේදී බලාපොරොත්තු වෙන්නේ ඒකයි කෘෂිකාර්මික භෝග මගින් භූමි අලංකරණය කියන කටයුත්ත ඒ සියල්ලම කටයුතු මූලික කරගෙනයි මෙහි කටයුතු සිදු කරලා තියෙන්නේ
ගොවි බිමක සාර්ථක වගාවක් කිරීමේදී පස සහ ජල සංරක්ෂණය ඉතාමත්ව වැදගත්. මේ සඳහා පුළුල් දැනුමක් ගොවි ජනයා විසින් ලබා ගත යුතුයි. එහි ඇති වැදගත්කම ප්‍රදර්ශන භූමියේ පස සහ ජල සංරක්ෂණ ඒකකයෙන් මනාව පැහැදිලි වුණා. ඒ වගේම ජල සම්පාදන ක්‍රම ගැනද දැනුමක් මෙම ප්‍රදර්ශන භූමිය තුලින් ලබා දී තිබුණා. භෝග වන දර්ශ පටක රෝපණ හා කෘෂිකර්මාන්තයට අදාළ විශාල දැනුම් සම්භාරයක් මෙම ප්‍රදර්ශන භූමියෙන් ලබා ගැනීමට නරඹන්නන්ට හැකියාව ලැබුණා. වගා කටයුතු පවණක් නොව වගාවට අවශ්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයේ පිළිබඳවද මෙහි ආදර්ශන පවත්වා තිබුණා. කොහොම වුණත් 2010 දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී නරඹන්නන් විවිධාකාරයෙන් ලබාගත් දැනුම් සම්භාරය අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන භූමියෙන් ලද දැනුම ප්‍රථම ස්ථානයට පත්වීම පැසසිය යුත්තක්. प्रदर्शन भूमि कुछ डिपार्टमेंट प्रदर्शन भूमि तिबुना कुछ कार्मिक वगावान पीलिबंद अभागनेट मेम वगावान पीलिबंद अवश्य ना दैनुम इलांग दिदहस कुलाहदायलका बलापुर इन अवश्यता अपे लिपिनेट दैनुम दुनोत्तेम वबटे अवश्य ना दैनु लागे सहकार कुशिकार मध्यक्ष सविदुष्य मध्यस्थाने गण्डोर पेरा दिन के लिपिनेट वबटे अवश्य ना दैनु लागे हेकि आवती है